Hello friends, welcome all of you to English by English. In this video, we are going to learn new spoken English pattern. Hari api me video ekenu taluth spoken English pattern ekak iganagamu. Oyala dentamath dannawa me spoken English pattern igana ganime wedagathkama. Mokada me wage pattern sankhyawak api langa thiyenawa kiyanne api English kathawa lesi wenawa. Me wage ma thawa kenek katha karana deya therum ganna ekath lesi wenawa. Itin e nisa mewa pattern widihata api langa thiya gannawa. කතා කරද්දී එදිනෙදා යොදා ගන්න. මොකද අපි සිංහල භාවිතා කරන වුණත් මේ වගේ දවසක් ගොඩක් වෙලාවට අපි භාවිතා කරනවා. ඉතින් මේ පැටර්න් වලින් අපි ඉගෙන ගන්න අපි සිංහල භාෂාවට සමානව ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන්නේ කොහොමද කියලා අපිට ලේසි විදිහට. ඉතින් ඒ නිසා මේ පැටර්න් ඉගෙන ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් අපි අද ඉගෙන ගන්න පැටර්න් ඉගෙන ගන්නේ මට කන්න දෙන්න, මට හිතන්න දෙන්න, මට නිදාසෙ ජීවත් වෙන්න දෙන්න. මේ වගේ යම් කිසි දෙයක් කරන්න දෙන්න, එහෙම නැත්නම් කරන්න ඉඩ දෙන්න කියන අදහස ලබා ගන්න ඉංග්‍රීසියෙන් යොදා ගන්න පැටර්න් එක. හරි අපි වීඩියෝ එකට ගිහින් බලමු මොකද්ද මේකට ඉංග්‍රීසියෙන් යොදා ගන්න පැටර්න් එක කිය. ඒ වගේ මතක් කරනවා තමත් ඉංග්‍රීසි බෑ ඉංග්‍රීසි YouTube channel අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා channel එකත් එකතු වෙන්න. මොකද ඒකෙන් පුළුවන් ඔයාට ඔයාගේ ඉංග්‍රීසි භාෂාව හැකියාව වර්ධනය කරගන්න ලොකු උදව්වක් ලබා ගන්න. එතකොට ඔයාලා දැනටමත් දන්නවා අපි අද ඉගෙන ගන්නේ මට කන්න දෙන්න, මට හිතන්න දෙන්න, මට නිදහසේ ජීවත් වෙන්න දෙන්න, යම්කිසි දෙයක් කරන්න දෙන්න කියන අදහස කියන විදිය තමයි අපි අද මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න. ඉතින් ඒකට අපි යොදා ගන්න පැටර්න් එක මොකක්ද කියලා දැන් බලමු. හරි මේ තියෙන අපි මේ වගේ අදහසක් කියන්න යොදා ගන්න පැටර්න් එක. අපි යොදා ගන්න මේ let me කියන පැටර්න් එක. මුලින්ම let me කියලා දාලා ඊට පස්සේ verb infinitive එක යොදා ගන්නවා. ඉතින් මේක අපි තේරුම් ගන්න උදාහරණ කීපයක් බලමු. මොකද උදාහරණ බලුවාම ඔයාලට මේක පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. මේක ගොඩක් සරල පැටර්න් එකක්. ඒත් ඔයාලා ප්‍රායෝගිකව ගොඩක් භාවිතා ගන්න පැටර්න් එක. ඒකයි මම ඔයාලත් එක්ක මේක සාකච්ඡා කරන්න හිතුවේ. හරි අපි උදාහරණ වලට ගිහින් මේක තවත් සරලව තේරුම් ගමු. හරි උදාහරණ වලට ආවහම මම මුලින්ම උදාහරණ අරන් තිනවා. මට යන්න දෙන්න. ඔයාට කවුරු හරි යන්න දෙන්න. තින්නට ඔයා කියනවා මට යන්න දෙන්න. ඒ කොහොමද කියන්නේ ඉංග්‍රීසි. Let me go. ඊට පස්සේ මට කන්න දෙන්න. කවුරු ඔයාට කනකොට කරදර කරනවා. එතකොට කියනවා මට කන්න දෙන්න කියලා. සිංහල මේ වගේ දස් කොන තරම් කියනවා. ඉතින් ඒක අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? Let me eat. මට කතා කරන්න දෙන්න. කවුරු හරි කතා කරගෙන ඔයාලට බාධා කරනවා කතා කරන්න. එතකොට ඔයා කියනවා මට කතා කරන්න දෙන්න කියලා. ඉතින් ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ Let me speak. එතකොට ඔයාලට තේරෙනවා මේ let me go, let me eat, let me speak. මේකම let me කියලා දාලා ඊට පස්සේ verb එකක් දාලා තියෙන verb infinitive. ඉතින් මේක හරි පහසු pattern එකක්. හැබැයි ඔයාලා ප්‍රායෝගිකව මේ pattern එක කොච්චර භාවිත කරනවද කියලා ඔයාලා හිතලා බලන්න. ඔයාලා මේ pattern එක භාවිත කරන්නේ නැත්තරම් මේක කොච්චර පහසු වුණත්. ඉතින් එහෙම වෙන්නේ නැතුව මේ pattern පුළුවන් තරම් භාවිත කරන්න. මේවා ඇත්තටම ගොඩක් සරල pattern. ඒ නිසා මේවා අනිවාර්යයෙන්ම භාවිත කරන්න. ඉතින් ඒකට ඔයාලා පුරුදු වෙනවා. ඔයාලගේ මොළය මේකට හුරු කරන්න. ඒකට ඔයා තනියෙන් උදාහරණ හදන්න. ඔයා තනියෙන් උදාහරණ හදලා ඔයවා කමෙන්ට් කරන්න. එතකොට අපිට පුළුවන් වැරදි තියෙනවා නම් ඒවත් සාකච්ඡා කරන්න. ඉතින් ඒ වගේ මේක පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. හරි. අපි තවත් උදාහරණ කීපයක් බලමු. ඔයාලට මේක තවත් පැහැදිලි වෙන්න. හරි. අපි උදාහරණ වලට ආවම මට නිදහසේ ජීවත් වෙන්න දෙන්න. Let me live freely. මට නිදහසේ ජීවත් වෙන්න දෙන්න. Let me live freely. මට හිතන්න දෙන්න. Let me think. මට හිතන්න දෙන්න. Let me think. යම්කිසි දෙයක් ඔයාලට කරන්න දෙන්න. එතකොට අපි let me කියන එක තමයි යොදාගන්නේ. ඉතින් මේ pattern එකේ ඔයාලට දැනටමත් තේරෙනවා ඇති ගොඩක් සරලයි කියලා. හැබැයි මේක ඔයාලා යොදාගන්නයි කියලාත් ඔයාලා දන්නවා ඇති. ඉතින් ඒ නිසා අද ඉඳන් මේ pattern එක හරි විදිහට ඔයාලා යොදාගන්න. එතකොට let me live freely, let me think. අනිත් වගේ දවස් වලින් කිසියම් පුළුවන් තරම් හිතන්න, පුළුවන් තරම් කියන්න. මේකෙත් බලලා උදාහරණ තනියම ගොඩනගන්න. හරි එතකොට අපි අද ඉගෙන ගත්තේ මේ let me කියන pattern එක. මම හිතනවා මේ pattern එක ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් අනිවාර්යයෙන්ම යටින් comment කරන්න උදාහරණ හදලා ඒ වගේම යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවත් යටින් comment කරන්න අපි හැමදේම comment section එකෙන් සාකච්ඡා කරමු. ඉතින් මේ වගේම video බලන්න ඉස්සරහ channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. So thank you for watching video. I will look forward to see you next video. Please work hard to achieve your goal and practice your English day by day. Thank you.